आयबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख्या सियत रात्रि प्रवृत्ति विकाशयायि मे मम कविंदु विजयवर्धन प्रथमेन सिरस्तल नय अरगेन मुदल एमति बैसिल लंकावट इंडियावेन डॉलर कोटि 100ක් तेल गन्नत कोटि 50ක් कोंदेसी नटि बव बैसिल कियाये රටපුරා ගෑස් ඉන්ධන භූමි තෙල් පෝලිම් කල්පිටියේ සුපිරි වාහන රැලියක් පාර වහගෙන ඩිෆෙන්ඩර් CC 1500 යතුරු පැදි අරමුණ අහිංසකයි ක්‍රියාව විකාරයි ඇරෙන වැහෙන වැහෙන ඇරෙන සපුගස් කන්ද සමාජවාදී තරුණ සංගමයත් ජනපති කාර්යාලයට वेदुली बिलात वैडिवेवी दुम्रिय गास्तुत नगीन लकुनु देकम कैबिनेट्टुए वेदुली बिल वैडिकिरी मट एरहिव पाविच्च करान्नान कोमिस मट याई गैस सिलिंडर एक लाक्ष विसिदा बैगें आद सिट वेलंद पलट तावात नयु देकाक मुहुदे प्रतमे नवदाने देशीय पुआत्वेत මෙවලාවේ රට තියෙන්නේ බරපතල ආර්ථික අර්බුදයක විශේෂයෙන් විදේශ සංචිත හිඳිලා ඒ නිසා බරපතල ඩොලර් අර්බුදයක රට තියෙන්නේ දැන්ට මහ බැංකුවේ තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 2.2 දැන් කොහෙන් හරි ණය ගන්න වෙනවා IMF යන්නේ නැහැ කියලා මුල් කාලේ දිවුරල කිව්වට දැන් යන්න හදනවා ඒ වගේමයි ද්වීපාර්ශ්වික ණය ගන්න වෙලා විශේෂයෙන් චීනෙන් ඉන්දියාවෙන් වගේ රටවලිනුත් ණය ගන්න වෙලා मुदल अमति बैसिल राजपक्ष महता अद देदिन इंदिय निल संचारे निमाकला ए इंदियावेन लबुनु डॉलर बिलियन एका एकाने डॉलर कोटी सीयक नाय आधारतिकाई तेलवलटा कोटी पणहक लबिला අපේ රටේ දැන් මාස කිහිපයක ඉඳලා දිගට හරහට පෝලිං පරිප්පු සීනි හාල් වල ඉඳන් ඉන්ධන ගෑස් පමනක් නෙවෙයි බෙහෙත් පෙත්තත් හිඟයි මුහුදට ආවට ගොඩ බාන්න තරම් වාසනාව නැති බාණ්ඩ බොහෝමයි මේ හැම දෙයකටම හේතුව ඩොලර් හිඟයයි දැන් ඩොලර් හොයන්න හතර අතේ යන්න වෙලා මුලින්ම ආණ්ඩුවේ සමහරු කිව්වේ IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැම කියලයි නමුත් ජනාධිපතිතුමා ජාතිය ඇමතු කතාවෙදි කිව්වේ IMF යනවා කියලා මේ අතර වාරේ IMF නිල options for Sri Lanka IMF ආසියානු සංවර්ධනයේ වැනි මූල්‍ය ආයතන ඉබාගාතේ ණය දෙන්නේ නැහැ. මේ රටවල් දෙන ණය හරියට පාවිච්චි කරනවද කියලා පසුවිපරමක් තියෙනවා. නමුත් ද්වීපාර්ශ්වීය ණයවලදී මේ தත්ත්වය ඇත්තෙම නැහැ. මොකක් කරේ රටකින් ණය ඉල්ල ගන්නකොට එක එක ජාතිය දේවල් දෙන්න වෙනවා. දැන් අපේ මුදල් ඇමතිතුමා ඉන්දියාව සමග ගිවිසුම් ගත වුණා. ඒ අනුව ඊයේ අපට ඩොලර් කෝටි 100ක ණයක් ලැබුණා. ඊට අමතරව ඉන්ධන ගන්නත් ඩොලර් කෝටි 500ක් ලැබුණා. ඉන්දියාවට ණයක් ඉල්ල ගන්න ගිය මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද දිවයිනට පැමිණියා. ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට උන් අපිට ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය මුදලක් දුන්නා. ඒක ඊයේ ඉඳලම ක්‍රියාත්මක වෙනවා. කොන්දේසි මුකුත් කොන්දේසි කියන්නේ සාමාන්‍යයෙන් බැංකුවක ණයක් ගන්නකොට තියෙන පොඩි මුදල ගෙවීම සහ ඒව වාරික ගෙවීම අවුරුදු 3කට පස්සෙ තමයි ගෙවන්නේ. මේ සියලු ණය වලින් 75%ක්ම ගන්න දේවල් ණය දීපු ඉන්දියාවෙන්ම ගත යුතුයි. 25%ක් විතරයි අපට වෙනත් ආකාරයට වියදම් කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේ ණය වලින් මේ වෙලාවේ කරන්න යන්නේ ආහාර ඉන්ධන औषध वगे अत्यावश्य द्रव्य आनयने किरीमय मे सियल्ल प्रतिपूर्णे करन्न बै एव शयवेन देवल मे नयवलटत पोली गिवन्न वेनवा पोलिय मुदलिंद अपे भूमियंद कियला दन्नी नै अत्तटम मे विधियट तावकालिक नयवलिन अपट लबेन्ने तावकालिक सहनया कोहेन हरी अपे नय तव गोड गहेनवा दैनवत इलक्क्यक सहितव मेरटट डॉलर उत्पादनय करन क्रम निर्माणय करगत युतुई एसे नैत्नम अपट सदाकालिक हिंगन्नन बवट पत्वीम वलक्वन्न बै
ජනතාව පෙට්‍රල් ඩීසල් බොහොමි තෙල් නැතිව පෝලිම් වල අපහා දුක් විඳිනවා. අද ජනතාව පෝලිම් වල මිනි මරා ගන්න තත්වයට පත් වෙලා. රටේ නායකයා ජනතාවට කනගාටුව පළ කරනවා. ජනාධිපති ලෙස ආරක්ෂකයන් යාන වාහන පිරිවරාගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පාර යන්න පුළුවන්. නමුත් එතුමා භාවිත කරන්නේ අවම ආරක්ෂකීන් සහ රථ කිහිපයක් පමණයි. නතර වෙලා ඉන්නේ තාම මිරිහාන පෞද්ගලික නිවසේ. රටේ නායකයා එහෙම කරද්දී ආදර්ශයක් ලබා දෙද්දී ඩිෆෙන්ඩර් පිරිවරාගෙන කල්පිටියේ තියපු අධිවේගී යතුරු පැදි රැලිය කාගේ ඌමනාවක්ද? මේක නම් මාර කර්මයක් ආ. රටේ මෙච්චර පිස්සු ප්‍රශ්න දියේදී මොම් බලන්න පිස්සු කෙල්ල නැටි. ආතල්ලේ කොහොමද කියලා බලන්න. අපේ රටේ යතුරු පැදි හෝ වාහන රැලි පවත්වන්න නීතියෙන් තහනමක් නැහැ. ඒ සඳහා විධිමත් අවසරයක් අදාළ අංශවලින් ලබා ගත යුතුයි. හැබැයි සමහර යතුරු පැදිවල එන්ජින් ධාරිතාව අනුව යම් යම් තහනම් ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් ඊයේ කල්පිටිය ප්‍රදේශයේ අති දැවැන්ත වාහන රැලියක් පවත්වා තිබුණා. පොලිස් යතුරු පැදියක්ද සහිතව ඩිෆෙන්ඩර් වර්ගයේ වාහන පෙළක් මුලින්ම ගමන් කළා. ඉන් අනතුරුව පැමිණියේ යතුරු පැදි. යතුරු පැදි කිව්වට ඒවත් සාමාන්‍ය ඒවා නෙවෙයි. එන්ජින් ධාරිතාව 1000 හෝ ඊට වැඩි යතුරු පැදි. මේ සමහර යතුරු පැදිවලට අවසර නැති බවත් වාර්තා වෙනවා. ගිලන් රථයක් වගේම ඉන්ධන බවුසරයකුත් පිටිපසින් පැමිණි බව තමයි වාර්තා වුනේ. මේ ඩිෆෙන්ඩර් සහ යතුරු පැදි රැලියේ අරමුණ වුනේ අපේක්ෂා රෝහලට මුදල් එකතු කිරීමලු. අපේක්ෂාව නම් අහිංසකයි. එකතු කරන්න බලාපොරොත්තු මුදල රුපියල් ලක්ෂ 12ක්ලු. දුප්පත් ළමයින්ට පාසල් පොත්වලට ලක්ෂ 5ක්ත් මේ අය එකතු කරලා දීලා තියෙනවලු. එහෙම තමයි රැලියට එක් වූ යතුරු පැදි කරුවන් ප්‍රකාශ කළේ. මේ අවසර දීලා තියෙනවද? දැන් මාවත් හැප්පෙන්නේ කියා. අම්බේ එද්දි. රැලියකට අවසර දෙන්න. රැලියකට? එක සැරයක් දෙසරයක් නෙමෙයි දහස් සැරයක් විතර දැන් බයිසිකල් සෙට් එකේ එහාට මෙහාට යනවා. 99 ට බේරුණා මෙතනින් යනකොට අර මිනිස්සෙකුයි දරුවෝ දෙන්නෙකුත් එක්ක දැම්ම පාර අහරා දානකොට 99 ටේ මිනිස්සයා බේරගත්තේ. මේ රේස් කරන අපිට ගහන්න පැට්‍රල් ටිකක් නැහැ ඩීසල් ටිකක් නැහැ. මේක ඉහලින් ඇවිල්ලා තියෙන්නේ. ඉහලින් ඇවිල්ලා අපි එක දෙන්නෙක් යට කරගත්තාන් පස්සේ අවුරුත් නැහැ. තුමා බලයක් කරන්නේ නැකෝ මිනිහෙකුට අයින්තර මිනිතුර කණ්ඩ ටිකක් නැහැ. කණ්ඩ ටිකක් මුම් මේ රේස් කරනවා මේ මේන් රෝඩ් එකේ. 1500 cc unregistered bicycle පොලිමට. මම හිතන්නේ 500කට වැඩි. මාස් එකක් නැතත් අල්ලනවා. දැන් ඒතොර මේ 1000 cc bike කෙනෙකුට. ඈ 1000 cc bike කෙනෙකුට කොහොම අල්ලනවා? ඒ මිනිස්සු කර හොයන්න කිසිම කෙනෙක් නැහැ නේ. කවුද ඒවට කතා කරන්නේ කොහොමද? හරිම හොඳ අපේක්ෂාවක් සහිත තරුණ කැලක්. එන්ජින් ධාරිතාව 1000 හෝ 1500 මේ ಜಾති යතුරු පැදියක් අඩුම ගානේ ලක්ෂ 30ක්වත් වෙනවා. ඩිෆෙන්ඩර් වාහනයක් දැන් රුපියල් කෝටි 3-4ක් වෙනවා. තමන්ගේ ජීවිත අවදානමක තියලා පාර යන මිනිස්සුන්ගේ ජීවිතවලට තර්ජනයක් වෙන මේ ಜಾති රැලි පවත්වලා මුදල් හොයන්න මහන්සි වෙනවට වඩා එක යතුරු පැදියක් වික්කනම් අපේක්ෂා රෝහලට මීට වැඩියෙන් වැඩක් කරන්න තිබුණා. ඩිෆෙන්ඩරයක් වික්කනම් අපේක්ෂා රෝහලට වාට්ටුවක්ම හදන්න තිබුණා. ඇත්තරම සමහරු මෙවැනි වාහන මිලදී ගන්න රටේ ජනතාවගේ මුදල් සොරාගත්තේ නැත්නම් අපේක්ෂා රෝහල් දෙක තුනක් මේ රට තුල මෙලහකටත් හදලා. අපි කියන්නේ නෑ මේ වාහන රටේ දණෙන් සොරාගත්ත දේවල් කියලා. නමුත් අප යෝජනා කරන්නේ මේ ඉන්ධන නැති වෙලාවේ ජනතාව අපා දුක් විඳිද්දී මෙහෙම රැලි පැවැත්වීම කිසිසේත්ම සදාචාර සම්පන්න නැහැ කියලයි. අනෙක ජනාධිපතිතුමා
මහත්මයා කිව්වේ මේ වෙලාවේ හැමෝටම එකතු වෙන්න කියලානේ අර්බුදය ජය ගන්න අඩුම ගානේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම ගැන හිතන්නවත් ජනතාවට වෙලාවක් නොදී මේ විදිහට රැලියක් පැවැත්වීම ජනාධිපතිතුමාට කොහොම වුණත් රටේ ජනතාවට කරපු කොළොප්පමක් වගේ ඉන්ධන පිරිමහන්න විදුලිය පිරිමහන්න කියලා රටේ ජනාධිපතිවරයා ඉල්ලු මොහොතක මෙහෙම රැලි හොඳද කොහොම වුණත් මේ රැලිය මීරිගම සිට කල්පිටිය හරහා අනුරාධපුරයට යාමට නියමිතව තිබුණා කල්පිටියේදී මේ රැලියට විශාල ජනතා විරෝධයක් ද එල්ල වුණා පොලිසිය අද නිවේදනය කළේ ජනතා විරෝධයේ පදනම් කරගෙන රැලිය තහනම් කළ බවයි දිවයින පුරා අදත් තෙල් පොලිම් දින ගණනක් පොලිම් වල ඉන්න ජනතාව මේ වන විට පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි තෙල් ගෑස් විදුලිය හමුවේ අසරණ වී ඇති ජනතාව රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණද සංවිධානය කර තිබුණා රටේ ඉන්ධන අර්බුදයක් තියෙනවා රට දැන් පත් වෙලා තියෙන තත්ත්වය ගැන ජනාධිපතිවරයා ජාතිය අමතා පිළිගත්තා නමුත් ජනාධිපතිවරයා මෙහෙම ඇත්ත කියද්දී අතේ පළවෙන පට්ටපල් බොරු කියන ඇමතිවරුන් ඉන්නවා කදිම උදාහරණය ඉන්ධන ඇමති ගාමිණී ලොකුගේ ඇමතිතුමා අවබෝධයක් ඇතිවද නැතිවද බොරු කියන්නේ කියන එක නම් ජනතාවටත් දැන් හිතා ගන්න බෑ මොකද ඇමතිවරයා ඊයේ කිව්වේ අද වෙද්දි කොළඹ තියෙන හැම ඉන්ධන පිරවුම් හලකටම ඩීසල් සහ පෙට්‍රල් බවුසරේ ගානේ දෙනවා කියලයි නමුත් වෙනත වගේම අදත් තෙල් පොලිමේ ඉන්නයි ජනතාවට සිද්ධ වුනේ දවස් දෙකක් ඉන්න පොලිමේ ඩීසල් නැහැ පෙට්‍රල් නැහැ මිනිස්සු කන්නේ කොහොමද මේ අපි ඡන්ද දෙම්ම කොටුවට තමයි මේම එනවා කියලා අපි දන්නේ දැන් තමයි පේනවා මේම බලන්නකො අපේ රටේ දේශපාලඥයන් පස්සේ අනේක නතරච්ච දවසට මේ ගොඩක් ප්‍රශ්න විසඳේ ඊළඟ ඡන්දෙදිත් මිනිස්සු කරනෝනේ පස්සෙන් යෑම නතර කරලා මොලේ කල්පනා කරලා වැඩ කරනව එක ඇරෙන්න වෙන මුකුත් කරලා වැඩක් නැහැ ගානේ වැඩුණත් කියන්නේ බඩු තියනවනේ අපිට හයරයක් දුවන්නත් නැහැ පිනසයක් ගෙවන්නත් තමයි මොකද්ද මේ කරදරේ කියලා තමයි අපි ඉතින් කල්පනා කරන්නේ මොනවා කියන්නද මේ මොල හතගෙන ආවා හතේ හත වැදුනා ඕම තමයි මාත් එක්ක බවුලක් ඉතින් කරන්න ගියාම රටේ සාමාන්‍ය මිනිස්සු ගැන හිතන්නේ නැහනේ ඒ මිනිස්සු ගැන විතරයි හිතන්නේ යහපාලන ආණ්ඩුව බැංකු මංගල කළා මිනිස්සු කන්න දුන්නා බොහොම කනගාටුයි ඉතින් කල යුතු දෙයක් නැහැ ඉතින් මේව අපිම කරගත්තු දේවල් අවුරුදු දෙකකට කලින් ඔක්කොමල්ලා උඩින් සපෝට් දැන් ඔක්කොමල්ලා යටින් රිපෝට් තෙල් ඇතිතරම් තියනවා කියන ඇමතිතුමා මේ ගේන තෙල් කොහෙටද දෙන්නේ කියන එක ප්‍රශ්නයක් ඒ ඉන්ධන විදුලි බල මණ්ඩලයට දුන්නා නම් අඩුම තරමින් විදුලිය නිසි ආකාරයට ලැබෙන්න ඕනේ ඒ විදිහට ඉන්ධන ලැබෙනවා නම් මේ තරම් දවස් ගණන් ජනතාවට පොලිම් වල ඉන්න වෙයිද හිතන හිතන විදිහට වචන වෙනස් කරන අතේ රෝල් ගහන ඇමති ලොකුගේ මේ ප්‍රකාශ ගැන ජනාධිපතිවරයා අවධානය යොමු කළ යුතුයි. දිවේ තොලේ ගෑවෙන්නේ නැතිව බොරු කියන ඇමතිවරුන් එකා දෙන්න ගානේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනල්ලා ජනතාවට පේන්නේ නැති වෙන්න ටොක්ක්ක් අනින්න කියලා මතක් කරන්න අපට හිතුණා. මේ අතර රට තුල පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ විවිධ ප්‍රදේශවල ජනතාව විරෝධතා සංවිධාන කර තිබුණා. මේ අතර ඇරෙන වැහෙන සපකස්කන්ධ තෙල් පිරිපහදුව යලිත් අනිත්‍යා දිනේදී වසා දැමීමට නියමිතයි. නොවැම්බර් 15 වහලා දෙසැම්බර් 7 පටන් ගත්තා. ආපහු ජනවාරි 3 වහලා පෙබරවාරි 3 පටන් ගත්තා. දැන් ආපහු 20 මාර්තු 20 වහනවා. මේ ඔක්කොම බොරු තෙල් නැතුව. නමුත් මේ මොහොතේ දැඩි අර්බුදයකට පිරිපහදුව අහපුවම යන්න වෙනවා. එකක් විදුලි කැපිල්ල වැඩි වෙන්න පුළුවන්. ලංකාවේ ආණ්ඩුව ඉන්දියාව ඔයිල් සමාගමට කියලා ඉන්ධන මිල වැඩි කරවල. ඒ ඉන්ධන පොලිම නැති කරලත් නැහැ. තෙල් සංස්ථා ඉන්ධන පොලිම නැති කරලත් නැහැ. එහෙනම් මේ දෙකම පාලකයා වගේ කියන්න ඕනේ. උත්තර මණිනාට වඩා ඉන්ධන තියනවා නම් බෙදා හැරීම ක්‍රියාත්මක කළ යුතුයි. හැබැයි මුහුදේ වෙනත් නැවුණන්නේ. විදුලි බිලත් අද හෙට වැඩි වේවි. ඒ පිළිබඳව සාකච්ඡාව දැන් අවසන් වී තිබෙනවා. වැඩිවීම පිළිබඳව අවසන් තීන්දුව දැන් කැබිනට් තුවාතේ. ජනතාවට අවම හානියක් වන ලෙස තමයි වැඩි කිරීම සිදු කරන්න කියලා අමාත්‍යවරිය පැවසුවා. මිල වැඩි වුණාම අවම හානිය මොකක්ද කියලා ඇත්තටම හිතා ගන්න බෑ. හරියට අර සමහර අවස්ථාවල පොලිසිය ඔළුවට වෙඩි තියලා අවම බලය පාවිච්චි කළා කියනවා වගේ.
කෙසේ නමුත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අද මහජන උපයෝගිතා කොමිසමට ගියා. ඒ විදුලිය වැඩි කරන්න දෙන්න එපා කියලා. වර්තමානයේ රටේ තියෙන්නේ අර්බුද විතරමයි. විදුලියත් අර්බුදයක්. රටට අවශ්‍ය විදුලි ධාරිතාව නිපදවන්න විදුලි බල මණ්ඩලයට බෑ. හැම අවුරුද්දෙම පායන කාලයට විදුලිය කපනවා. හදිස්සි මිලදී ගැනීම කරනවා. දැන් කොරේ පිටට මරේ කියලා වැස්සත් ඉන්දනත් නැහැ. ඒ නිසා විදුලි කප්පාදුව පැය 7ක් කළා. දැන් කපන්නේ පැය 3ක් 4ක්. මේ අතර වාරයේ තමයි විදුලි බිල වැඩි කරන්නත් යෝජනා වුණේ. ඒ කාලේ නම් හිටපු ඇමතිවරු කිව්වේ විදුලි බිල වැඩි කරන්නේ නැමයි කියලා. නමුත් ඉන්දන මිල ඉහළ ගිය නිසා විදුලි බිල වැඩි කරන්න වෙනවා කියලා දැන් ඉන්න ඇමතිවරිය කියනවා. ඒකට ක්‍රමයකට හදලා දැන් වැඩි කිරීමේ තීන්දුව කැබිනට්ටුව අතේ. කොයි වෙලේ හරි ඕකත් වැඩි කරනවා. මේ අතර විදුලිය වැඩි කරන්න දෙන්න එපා කියලා අද විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය මහජන උපයෝගීතා කොමිසමට ගියා. එහිදී එම කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඔවුන් හමු වී තිබෙනවා. විදුලි පාවිච්චි කරන්නන් හැටියට අපිට වදින්න දින දේවාලේ ඔබතුමාලගේ ආයතන. දැන් මේ මිල වැඩි කිරීම අපි කියන්නේ පාරිභෝගික හැටියට මේක අසාධාරණ වැඩි කිරීමක්. ඒ නිසා අපි එකහෙලාම කියා සිටින්නේ විදුලි බිල වැඩි කරන්න දෙන්න එපා. මේ විදුලි බල මණ්ඩලයේ තියෙන අකාර්යක්ෂමතාවය වෙනුවෙන් අපට වන්දි ගෙවන්න බෑ. මේවා අය ඔබතුමාලා හිතන්නේ නැති අපි වෙනුවෙන්. මිල වැඩි කිරීම උහුලන්න බෑ. අද 2.50ට තියෙනා වූ ඒකකයක් වැඩි කරන්න හදන්නේ රුපියල් 15කට. එතකොට 4.85ට තිබෙනා වූ ඒකකයක් වැඩි කරන්න හදන්නේ රුපියල් 40ට. මේ අයට දැන් මුදල් අර්බුදයක් තියෙනවා. ඒ නිසා මෙයාගේ ව්‍යුහයේ තියෙන දුර්වලතාවලට මහ ජනතාවගෙන් වන්දි ගෙවන්න හදනවා. දැන් අද ඩීසල් බලාගාරවලට ගෙවන්න තියෙනවා රුපියල් කෝටි 3900ක් විතර. මේ ටික අය කරගන්න තමයි මෙයාගේ උත්සාහය. මේ ටික අය කරලා දුන්නොත් තමයි මේ ඉංජිනේරුවන්ට අවුරුදු කණ්ඩායම් වෙන්නේ. ඒ නිසා මේ අය මේ ඩීසල් මාපියාවේ ඉන්න ඒ ව්‍යාපාරිකයන්ට මේ මහජනතාවගේ බෙල්ල හිර කරලා මුදල් අරන් දෙන්න හදන. අපිට තොරතුරු ඇවිල්ලා තිනවා මේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට 2.50ක් වැය වෙන ඒකකයක් සඳහා රුපියල් 30ක් වැය වෙනවා කියලා කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. මේ කසකරුව ඇවිල්ලා තියෙන්නේ. තව ටිකකින් පෙරහරයයි. ඔව් විදුලි වැඩි කිරීම සම්බන්ධව මොකද්ද අදහස් කරන්න බුදුමලා දැන් මේක තාම මේ පිළිබඳ කිසිම දෙයක් කියරිලා නැහැ. කියලා නැද්ද? ඒ කියන්නේ එහෙම දෙයක් තීරණය වෙලා නැද්ද? තීරණය වෙලා නැහැ. ඒක බොරුවක්ද? විදුලි මිල වැඩි වෙන්නේ නැද්ද? ඒක තාම මේ පිළිබඳ තාම කතිකාවතක් ඇති වෙලා නැහැ. මහජනතාව දැන් මෙතන ගොඩක් දේවල් මොකද මේගොල්ලෝ කියන දේවල් විශ්වාස කරන්න බැයිද අපිට? මේගොල්ලෝ බොරුවක්ද කියන්නේ? මේ වැඩි කරන්නේ නැද්ද? මේගොල්ලෝ වැඩි කරන්නේ නැති වෙයිද? මගෙන් හම්බ වෙන විදිහට විතරනේ ගන්නවා කිව්වේ. අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් පමණ වෙළඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. මේ අතර පවතින තත්ත්වය හමුවේ ලිට්‍රෝ සමාගම මාස 3ක් යන විට වසා දැමීමේ අවදානමක් මතුවේ ති බවයි එම සමාගම පවසන්නේ. අපේ රටේ ජනතාව තාමත් හැමදේම ගන්න උදේ ඉඳන් පොලිම් වල. පුදුමයේ කියන්නේ සමහර ඇමතිවරුන්ට මේ පොලිම් හරියට පේන්නේ නැහැ. එක්කෝ පෙනීමේ දෝෂයක් නැත්නම් දැක්කේ නැහැ වගේ ඉන්නේ න්‍යාය අනුගමනය කරනවා. සමහර ඇමතිවරුන්ගේ කතාවලට අනුව නම් බලනකොට අපේ රටේ මිනිස්සු මේ පොලිම් වල ඉන්නේ විනෝදාංශයක් විදිහට. එහෙම නැත්නම් මොනවා හරි අරන් ගිහිල්ලා වැඩි මිලට විකුණන්න. අදයි හෙටයි කියලා ගෑස් නැව් වෙනකන් කොච්චර බලන් හිටියත් වැඩක් නැහැ. ඒවට ගෙවන්න ඩොලර් අපි ළඟ නැහැ. ඒකයි ඇත්තම කතාව. කෙසේ වෙතත් ඩොලර් නැතිව මහමුහුද මැද තනි වී සිටි නෞකාවේ තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ගොඩබෑම ඊයේ ආරම්භ කළා. මේ අතර අද සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව දිනකට ගෑස් සිලින්ඩර 120,000 බැගින් වෙළඳපොළට නිකුත් කිරීමටයි ලිට්‍රෝ සමාගම තීරණය කර ඇත්තේ. මේ වන විට ගිය වසරේ සිට මේ දක්වා අපි ජනතාව වෙනුවෙන් රාජ්‍ය සමාගමක් විදියට දරාගෙන හිටිය මුදල් ප්‍රමාණය ගිය අවුරුද්දේ පමණක් රුපියල් කෝටි 1100ක්. අද අපි ඩොලර් 880 පෙබරවාරි කොන්ත්‍රාත් පදනම දාන ගෑස් සිලින්ඩර් තියෙන නැවින් රුපියල් මිලියන 200ක් පාඩු ලබනවා පමණක් නොවි. දැනට බාගත කරන නෞකාවේ මිලියන 200ක් පාඩුවෙන් බාගත කරනවා ප්‍රශ්නය ගැන කියන්න නෙමෙයි. අපි තවත් නෞකාවක් මිලදී ගත්තොත් මාර්තු කොන්ත්‍රාත් පදනම මත මේ ලිට්‍රෝ ගෑස් සමාගම දීර්ඝ කාලීනව ජනතාව වෙනුවෙන් දරාගෙන හිටපු ලිට්‍රෝ ගෑස් සමාගමේ මලගම තමයි මේ තියෙන්නේ. තව දුරටත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම රජයේ මත හෝ වේවා විනිමය මත හෝ වේවා දේශීය පදනම මත හෝ වේවා තවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට මේ විනිමය අනුපාතයේ මත මේ මිල දරාගෙන සිටීමේ හැකියාවක් නැහැ. මේ මූල්‍ය පදනම මත මේ සමාගම ඉදිරි මාස 3 දී වසා දැමීමට සිදු වෙනවා. වෘත්තිකයන් විදියට
කවුරු හරි මේක විකුණන්න එනවද කියන එක අපි දන්නේ නැහැ. වැදගත් වෙන්නේ වර්තමාන සමාගම ජීවත් කරලීමයි. ඒකයි මේ අපි වෙන්නේ සිටීම කරන්නේ. ඔබතුමා පැහැදිලිව කියන්න මේ ආයතනය රැකගන්න මේකේ මිල වැඩි කළ යුතුයි කියන එකද? මේකේ මිල වැඩි කළ යුතුයි. ලව්ගේ සමාගම තවමත් සිය බෙදා හැරීම් කටයුතු සිදු කරන්නේ නැහැ. ඒ තොක අවසන් වීම නිසායි. කෙසේ වෙතත් ජනතාව අදත් ගෑස් ගන්න දීකු පොලිම් වල රැඳී සිටියා. අපි පත් කරපු ආණ්ඩුව තමයි ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් කාගෙන ඉන්නෝ ඉතින් කලමනාකරණයක් දාන්න කෙනෙක් ඕන රට පාලනය කරන්න ඒකයි වෙලා තියෙන්නේ නේද දැන් ওই කුස්සියක උනත් උයන්න රහට උයන්න දාන්න කෙනෙක් නේ ඒක දන්නේ මේක පළපුරුද්දක් නැති කෙනෙකුට බෑ ඉතින් ඒකනේ මේ ඔක්කොම දුක් විඳින්නේ අතන අපිට ගෑස් නැහැ අපි හරි කනගාටිනවා අපි මේ අපිත් මේ ඡන්දේ දීපු පක්ෂයක් නමුත් බලන්න අද කෝලෙ වින්නේ අපි කනගාටු වෙනවා අතන මේ ආණ්ඩුව ගැන මේ අපිට කරන්න මේ කෙනෙහිලික මේ වගේ වැඩ කරන 77 වර්තාවත් කැඩුවා ගෝටාවේ මන්න නම් කියන 225 මාපා විශේෂ අධ්‍යාපනයන් වන්න උස් රටකේ ගියාවේ ඈ ඒ ළමයිට හම්බේ ටීපෝස් දෙමාපියෝ කෑවා මෝව ගතුරු ආවාද සිද්ධ වෙනවා දැන් සැපදික තමයි යහන දින හැමෝගෙම ආ ඉතින් දෙනවා මෙයාටම ඡන්දය ලොයිත් දෙනවා ඊළඟ පාරත් මෙයාටම දෙනවා ඡන්ද දෙන්නේ කන්දාට ගියත් අපි ගෝටද දෙනවා ලොයිත් දෙනවා ගෑස් නැතිව පීඩාවට පත් ජනතාව දැන් භූමි තෙල් මිලදී ගැනීමටත් පෝලිම් වල රැඳී සිටිනවා जनता विमुक्ति पेरमुने समाजवादी तरुण पेरमुन संविधान विरोधता पागमना विरोधता करवा जनाधिपति कार्यालय टीम उत्साह मेदी ඉන්දන පෝලිං තවත් එපා ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි ඇමරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගන්නා ලෙස රජයට බල කරමින් අද විරෝධතා පාගමනක් පැවැත්ුණා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ලද මෙම විරෝධතා පාගමන අද පෙරවරු 11:30ට පමණ මරදාන ටෙක්නිකල් මන්සන්දියෙන් ආරම්භ වුණා විරෝධතා කරුවන් පිටකොටුව කොටුව ඔසේ පාගමනින් පැමිණ ජනාධිපති කාර්යාලයේ අසලට පැමිණියා විරෝධතා කරුවන් ජනාධිපති කාර්යාලයට ඇතුල් වීමට උත්සාහ දැරීමේදී විරෝධතා කරුවන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති වුණා ගෝඨාභය සර් මීට දවස් දෙකකට ඉස්සෙල්ලා අපේ රටේ ජනතාව එමතුවා අප ඒ සර්ගේ බයිලා අහන්න පුළුවන් කට්ටිය නෙමෙයි කියන එක අපි තීරණය කළා තියෙන්නේ අපි ආවේ මෙහාට මෙන්න මේ ලියුම බාර දීලා යන්න හැබැයි ලියුම බාර ගන්නවත් එක්කෙනෙක් එන්න බෑ බුදු අම්මේ ඒ තරමට රට හදනවලු ඇතුලේ ඒක නිසා මාත්‍යෝ ඔයයි ඔයාගේ ඇමති මණ්ඩලයයි ඕක ඇතුළටම වෙලා ඉන්න තව ටික කාලයයි එළියට ඇදලා දාන දිනය දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ අභිනව බුද්ධ මන්දිරයේ විවෘත කිරීමට සමගාමීව පැවැත්වෙන පින්කම් මාලාව ඊයේ දින ආරම්භ කෙරුණා. දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ අභිනව බුද්ධ මන්දිරයේ විවෘත කිරීමට සමගාමීව පැවැත්වෙන පින්කම් මාලාව ඊයේ දිනට යෙදී තිබූ මැදින් පුන් පොහෝ දින ආරම්භ වුණා.
ව්‍යාපාරික HP දයාරත්න මහතා 170 වන ජන්මදිනයට සමගාමීව අභිනව බුද්ධ මන්දිරයේ ඉදිකිරීම සඳහා මූලිකත්වය දරනු ලැබුවා. ඊට අමතරව සදහැවතුන් රැසක් මෙම බුද්ධ මන්දිරයේ ඉදිකිරීම සඳහා විවිධාකාරයෙන් ආධාර උපකාර ලබා දී තිබුණා. 500ක අෂ්ඨ පරිශුකාරක රැගත් ඊටම අලංකාර වූ පෙරහරක් රජහේන වන්සන්දියේ සිට විහාරස්ථානයේ වෙත වැඩම කරවීම ප්‍රථමයෙන් සිදු වුණා. මෙම අවස්ථාවට සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති අගමහා පඬිත මහාචාර්ය පූජ්‍ය කුමරුගමුවේ වජිර නායක ස්වාමින් වහන්සේ අස්කිරි පාර්ශවයේ අනුනායක අධිපූජ්‍ය වෙනුරුවේ ශ්‍රී උපාලි නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියා. එමෙන්ම යවුන් හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකොන් මහතාත් ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න මහතාත් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යප්පෙරුම මහතා ඇතුළු වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජික පිරිසක්ද එක්ව සිටියා. ඉන් අනතුරුව අභිනව බුද්ධ මන්දිරය සසුනට පූජා කිරීම ගුණසිරි සඳහම් නිකේතනයේ පූජ්‍ය නෙල්වාකන්දේ ඥානানন্দ ගරු ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහ ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. බුද්ධ මන්දිරය සදාවන ප්‍රථම මල් පූජාව සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති අගමහා පඬිත මහාචාර්ය පූජ්‍ය කුමරුගමුවේ වජිරනායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. विशिष्ट सेवा මෙහි අරමුණ පැහැදිලි කිරීම සිදු කෙරුණේ ගුණසිරී සඳහන් නිකේතනයේ පූජ්‍ය නිර්වාකන්දේ ඥානানন্দ ගරු ස්වාමින්ද්‍රයාණන් වහන්සේ විසින්. මේ විහාර මන්දිරය නිර්මාණය කර ගැනීම සඳහා මට ඕනකම තිබුණා බුදුහාමුදුරන් වහන්සේ කොටු කරලා කාමරයක් ඇතුලේ තියෙනවට වඩා විවෘතව විහාර මන්දිරයේ තියෙන එක හොඳයි. පාර යන්නේ කෙනෙකුට උනත් ශ්‍රද්ධා භක්තිය ඇති වෙන්න. ඒ නිසා මේ විදිහට විහාර මන්දිරය නිර්මාණය කරගන්න උවමනාව ලැබුණා. මේ රටට අවශ්‍ය නිවැරදිව ධර්ම සම්නිවේදනය කරන ස්වාමීන් වහන්සේලා පිරිසක් හදන්නයි මේ ස්ථානයේ අපි ගොඩනගන්නේ. ඒ සඳහායි ඔබ මේ අපකපෙලා කටයුතු කරන්නේ. බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලා කියන කොටස හැදුවෙම දායකයාට පින් කරගැනීමේ පහසුවටයි. ඒ නිසා අනුත්තරම් පුඤ්ඤක් කෙතං ඔබේ පින්කෙත තමයි හාමුදුරුවෝ. ඒ නිසා නෙළුවා කන්දේ හාමුදුරුවෝ වගේ හාමුදුරු නමක් මේ බිමට ලැබීම මේ අවට පින්වතුන්ගේ වාසනාව. මේ රටට අවශ්‍ය තා වැදගත්ම දෙයක් හැටියට අපි දකිනවා ධර්ම සංවේදනයේ. මම හිතනවා මේ ජනමාධ්‍ය ආයතනයක ප්‍රධානීක ඇටිද සියත මාධ්‍ය ජාලයේ ප්‍රධානී හැටියට කාර්යප්පරු මහත්තයා මෙතන ඉන්නවා ඉදිරියේ. මේකම දකිනවා ඇති. අද ධර්ම සංවේදනයේ තියෙන වැදගත්කම කොච්චරද? මේ රට දිහා බලනකොට අද ජනප්‍රිය භික්ෂුන් වහන්සේලා ජනප්‍රිය මන මොනවද මේ කතා? කාලීන මන අකාලීන මනකුත් තේරවත් මන නම් බද. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.